වහන්සේ දැන් අපි සතර කමටහන් දිගින් දිගට වඩාගෙන යද්දී අරහතන් වහන්සේ ඉස්සර තිබ්බ ඒ දැන් යම් යම් සංකත වලට තිබ්බ ප්‍රිය බවත් අප්‍රිය බවත් දෙකම ඒ සංකත සිඳින්න ඕන. ඔව් නැහැ දැන් පෘථග්ජන පුද්ගලයා මිම්මක් කෝඩුවක් මානයක් හදාගෙන සියලු දේ මනිනවා. සියලු දේ සේයමාන සදිසිමාන උච්චමාන අභිමාන හීනමාන අවමාන අතිමාන නියතමාන අසිමාන මේ හරියට මනිනවා. මැනලයි ප්‍රියදේ අප්‍රියදේ වෙන් කරගන්න. නමුත් ආර්ය ශ්‍රාවකයා මේ පින්ම අයින් කරනවා. ඒ පෘථග්ජන මිම්ම ප්‍රියාප්‍රිය මිම්ම අයින් කළා. පෘථග්ජන මිම්ම පුද්ගලයාට තියෙන ඒ ප්‍රියාප්‍රිය මිම්ම අයින් කළාට පස්සේ ආර්ය ශ්‍රාවකයා වෙන මිම්මක් හදා ගන්නවා. මොකද ඒ මිම්ම හේතුඵල ධහමට ණය විනයට සසඳා බලනවා. ඒක අලුත් මිම්ම. එතකොට ඒ අලුත් මිම්ම ගන්නකොට හේතුඵල ධහමට ණය විනයට හේතුව වැරදි නම් ඵලය වැරදි බව දැකගෙන ණය විනයට ගන්නකොට ණය වෙනවා නම් ඒක පහතබ්බංච පහීනම්. හේතුඵල ධහමට බහා බැලුවාම හේතුව යහපත් නම් ඒක ණය වෙන්නේ නැත්නම් ඒක භාවේතබ්බංච භාවිතම්. එතකොට මේ පහතබ්බංච පහීනම් භාවේතබ්බංච භාවිතම් නිවන් මගට උපකාර වන ආකාරයට සච්චිකා තබ්බංච සච්චින් කරෝති කරන්නේ අර පරිඤ්ඤාතම් පරිඤ්ඤය තේරුම් ගත්ත පුද්ගලයා. තේරුම් නොගත්ත පුද්ගලයාට ඔය මොකක් කරන්න බෑ. ඒකින්ද සමුදේ නිරෝධ වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ දැන් ඒ දේ අපි දැන් යම් යම් සංකතවලට තිබ්බ කලින් තිබ්බ ප්‍රියාප්‍රියතාවයේ දෙකම නැති වෙලා උපාදානයන් ටික ටික අඩු වෙනකොට ඒ කලින් තිබ්බ කලින් ඇලුණු ගැටුණු සංකතවලට ඒ තිබ්බ උපාදානය ටික ටික අඩු වෙලා යනකොට අර හිතට නිදහස් බවක් වගේ හිතේ විමුක්තියක් නිදහසක් සහනයක් සුවයක් දැනෙන අර පීටි සම්බුද්ධංගය පස්සදි සම්බුද්ධංගය සමාධි සම්බුද්ධංගය උපේක්ඛා සම්බුද්ධංගය දැනෙනවා. එතකොට රහතන් වහන්සේ දැන් එතනදී ඒ දැනෙන නිදහස් බවත් අනිච්චං දුක්ඛං විපරිණාමං මේකටපත් වෙන බව තේරුම් ගත්තත් එතනදී අර යම් සුවයක් ටික වෙලාවක් දැනෙන එකත් වංචනික ධර්මයක්ද? ඒ සුවය ආදි ශ්‍රාවකේ ඒ සුවය විඳින්නේ නැහැ. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒකෙනුත් මිදෙනවා. දැන් ආර්ය ශ්‍රාවක නොවුන පුද්ගලෙක් ඒ සුවේ ධ්‍යාන සුවයක් වෙන්න පුළුවන්, ඒ සුවේ යම් ලෞකික සුවයක් වෙන්න පුළුවන්, ඒ සුවේ විඳව විඳව පිනව පිනව ඒක ආමිෂයක් කරගෙන ආස්වාදනය කර. නමුත් ආර්ය ශ්‍රාවකයා දන්නවා ඒකත් නිච්ච නෑ අනිච්චං. ඒකත් සුඛ නෑ දුකට කෙලවරම. ඒකත් මගේ කොට ගන්න සුදු නෑ අනත්තම් විපරිණාම ධම්ම. එතකොට මේ සතර කමටහන් ඔය කරන්නේ. ඔය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැනගෙන නිච්ච සුඛාත්තායින් කිරීම හතර කමටහන්. ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය.